ඔයාලට ආතල් දෙයක් තියෙනවා පෙන්වන්න. මේ රාමුව මේ අපි බයිට් කරන ගත්තේ අද ඊයේ නෙවෙයි. මේක අපි බයිට් කරන ගත්තේ මේක පටන් ගත්ත කාලෙමයි. හරි. ඒ කාලේ මේ රාමුවට අපිට තරංගවත් සබ්ස්ක්‍රයිබ් තිබ්බේ නැහැ. සබ්ස්ක්‍රයිබ් 5000ක් වගේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒර්ලි කමෙන්ට්ස් මම ගිහිල්ලා රාමුවට දාපු. ඉස්සර ගොඩක් ඉස්සර. ඊට පස්සේ මට ඔයකව අමතක වෙලා තිබ්බේ. ඒ කොහොම වුණත් ඔහුට අපිව මතක තිබිලා තියෙනවා. ඒක තමයි පහු කාලයක අපේ එක්කෙනෙක් ඔහුගේ වීඩියෝ එකක් අරගෙන ඒක මාකටින් මැටීරියල් එකට යූස් කරන අර ඒ කාලේ වෛරය. ඒ කියන්නේ මේ ඒ කාලේ කමෙන්ට්ස් දාපු මගේ දක්ෂ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තමයි මට පුළුවන් මේ මට කෙනෙක්ව මට කැමති කරගන්න මට හැකියාවක් නැහැ. මට පුළුවන් කෙනෙක්ව මට වෛර කරන ලෙවල් එකට හදාගෙන ඔහුට මාව ජීවිත කාලෙටම මතක තියන්න. ඉතින් ඔහුට අර මතකයේ අවදි වෙලා ටග් ගාලා ඔහුට අවශ්‍යතාවය දෙන්න සාමාන්‍යයෙන් ඔහුගේ වීඩියෝස් අපි දැකලා තියෙනවනේ ඔය TikTok එකේ ඕනතරම් කට්ටිය හදනවා. හැබැයි අපේ එක දැකපු ගමන් ඔහුට අවශ්‍යතාවය ආවා දැඩි ලෙස. මේක රිපෝට් ගහලා මේ channel එක නැති කරලා දාන්න ඕනේ කියන්නේ. ඉතින් ඒක එන්න හේතුව තියෙන්නේ මෙන්න මේකයි. දැන් ඔයාට හිතනවා නම් ඔයා හිතනවා මේ රාමුව දන්නේ නැතුව මේ දන්නේ නැති කෙනෙක්ව මේ බ්ලොක් කරා කියලා. එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේ බලන්න මේ අවුරුදු දෙකකට කලින් හරිද මම හැම පහුගිය බලන්න පහුගිය ඒ කාලේ වීඩියෝස් හැම එකටම මම මේ වගේ බයිට් කරන කමෙන්ට් දාලා තියෙනවා. එතකොට මේ බලන්න දැන් මෙහෙම කමෙන්ට්ස් දැම්මම මේක මේ බැරි වෙන්න විදිහක් නැහැනේ. ඉතින් මේක අමතක දැන් මේ වගේ කමෙන්ට් එකක් ටයිප් කරන්න පැය ගාණක් යනවනේ. ඔයාලට තේරෙනවද? දැන් මේ මේ නිකම් මේ ටයිප් කරපුවා නෙමෙයි නෙමෙයි. මේ එතකොට මේ වගේ කමෙන්ට් එකක් ටයිප් කරන්න ටයිම් එකක් යනවා. ඒ කියන්නේ අඩුම තරමේ පැය කාලයක් ගත වෙනවා. එතකොට අමතක වෙයි කියලා හිතන්න අමාරුයි. එතකොට ඒ මතකය තමයි අවදි වෙලා මේ වුනේ. එතකොට මේකේ තියෙන මම මේක මොකද්ද? මම මේක ඔයාලට දෙයක් උගන්වන්න ගත්තේ. ඒක තමයි පුජ්‍යලෙන්ට අපිව ඒ කියන්නේ පහසුවෙන්ම මතක තියන්න ක්‍රමය තමයි ඔවුන්ව අපිට හේට් කරන එකට කන්වර්ට් කරන එක. බලන්න මේ මේ කමෙන්ට්ස් ලේසි නෑ ටයිප් කරන්න. පැය කාලක් විතර යනවා මේවා එකක් ටයිප් කරන්න කල්පනා කළා. මේ පොයින්ට් ෆෝම් එකෙන් උත්තර දීලා තින්න හරිද? එතකොට ලොකු ටයිම් එකක් යනවා. ඒ ලොකු ටයිම් එකක් අරගෙන මේ වගේව මේ බලන්න මේ එතකොට මේ අවුරුදු දෙකකට කලින් මේ channel එකට එතකොට subscribe 5000. මේක ලොකු ටයිම් එකක් යනවා. එතකොට ඒ කියන්නේ එතකොට මේ ඊගෝ එකට හර්ට් උනහම මිනිස්සුගේ ඊගෝ එකට හර්ට් උනහම ඌට අපිව මතක හිටිනවා. ඒතර අපිට පහසුයි. ඌට යම් කිසි දෙයක් ඒ කියන්නේ අපිට ඌගේ ඔළුවට යම් කිසි දෙයක් දාන්න පහසුයි. ඊට අමතරව මම දාලා තිනවා මේ ඕගනයිස් රිලිජන් එකක් ටච් කරන්න. ඊට පස්සේ ගොඩක් ඌ විවේචනාත්මක වීඩියෝස් දාලා තිබුණා. ඉතින් මොකද දැන් මේ වගේ එකක් මෙහෙම පැය ගාණක් ටයිප් කරන්නේ නැහැනේ මිනිස්සු. තේනවා? එතකොට ඒක ඔහුට මතකයි. මතක තියාගෙන තමයි ෂොට් එක දුන්නේ. ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ පුජ්‍යලේ කොයිතරම් දුර යනවද? ඒ කියන්නේ අපි කියමු පරිගණීමේ ආශාව කියන දේ. පුජ්‍යලේගේ කොයිතරම් අපිට මාකට් කරලා ඒක කොහොම කොච්චර එළියට ගන්න පුළුවන්. ඒක හරිම වැදගත් දෙයක් අපි සමාහලට මාකටින් කරනකොට තාම කවුරුත් සාමාන්‍යයෙන් ඒක පාවිච්චි කරන අඩුයි. නමුත් අපිට පුළුවන් ඒක පාවිච්චි කරන්න. දැන් මට මේක මතක් වුණේ මේක දාන මේ ළඟදි දාලා තිබ්බ වීඩියෝ එක. හරි. ළඟදී දාලා තිබ්බ වීඩියෝ එකක් මේ විවසායගත්තේ ගැන. ඉතින් ඒක ඉතාම හොඳයි. ඒ වීඩියෝ එක ඉතාම හොඳයි. ඒක මම බැලුවා. ඉතාම හොඳයි. අපිට දාගන්න දාන්න ඕන ඒ වගේ වතුමා. හරිද? ඒ කියන්නේ අර විවසායකෙක් වෙන්න ඕන මොනවද තියෙන ගුණාංග මම ඊවන් අපේ group වලටත් share කළා. මොකද මට එහෙම ego එකක් නෑ. මට තරහක් නෑ. මට මේකක් නෑ. මම just කරන්නේ පුජ්‍යලේගේ mind එක වෙනස් කරන්න බුදු මට මේ රාමු කියන ගායක කිසිම තරහක් නෑ. just මම හිතනවා මම ඌව පාවිච්චි කරා කියලා. මට අවශ්‍ය අරමුණ ඔහුගෙන් ඉටු කරගන්න. ඉතින් ඔහුත් තේරුම් ගන්න ඕනේ මේ රාවණාගේ ජෝකාගේ පාටයි හරවයි මේවයි ලංකාවේ උන්ට කියලා දීලා වැඩක් නැහැ. වැදගත්කමක් තියෙන ව්‍යවසායකත්වයේ ආයෝජනය සහ මිනිස්සෙක්ට මේ රටේ තියෙන ප්‍රශ්නේ සල්ලිනේ. මේ රටේ උන්ට මේ රාවණාගේ ජෝකාගේ පාට වැඩක් නැහනේ. එහෙම නැත්තම් මේ මේකේ තියෙන රෙද්දවල්. එතකොට ඔහුත් දැනගන්න ඕනේ වැදගත් දෙයක් කරන්න. දැන් මම දකින විදිහට ඔහුගේ තියෙන වැදගත් එකම වීඩියෝ එක මෙච්චර කාලයකට කරපු වීඩියෝස් වලින් ওই වීඩියෝ කිතර ඉතුරු ඔක්කොම වීඩියෝස් useless. ඉකනේ තේරුමක් නැති වීඩියෝස් ඒව බැලුවා කියලා දැන් මම කියන දේ තමයි මේක. මිනිස්සෙක් ඇත්තටම මොකක් හරි දෙයක් ඉගෙන ගත්ත මිනිස්සෙකුයි මං group එකේ නිතරම කියන දේ. මොකක් හරි දෙයක් ඉගෙන ගත්ත මිනිස්සෙකුයි ඉගෙන ගත්ත නැති මිනිස්සෙකුයි දෙන්නම සමානයි. දැන් මේ රාමුවේ උගන්වන්නේ මොකක් හරි දෙයක්නේ. මොකක් හරි දැනුම ටිකක් ඔලුවට දාගන්න. හැබැයි ඕක ඔයා ජීවත් වෙන්න ඉතාම සුළු කාලයක් අවුරුදු 70ක්. ඕක ජීවිතේට ඔයාට පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට පාවිච්චි කරන්න බැරි දැනුමක් පාවිච්චි නොකරන දැනුමක් ළඟ තියාගන්න මිනිහයි නූගත් මිනිහයි අතර වෙනසක් නැහැ.
අපේ ස්ටඩන්ට්ලට අපි දෙන්න පාවිච්චි කළ හැකි දැනුමක් සහ පාවිච්චි කළ හැකි වගේම පාවිච්චි කළ යුතුයි. එහෙම එහෙම නැත්තං අපි කියන්නේ දැනුම ගන්න එපා. එක තේරුමක් නෑ. එතකොට විවසාකත්ව වෙන්න පුළුවන්, ආයෝජන වෙන්න පුළුවන්, ට්‍රේඩින් වෙන්න පුළුවන්. මේවා ප්‍රායෝගික භාවිතා කරලා ඔයාට කෝටිපතියෙක් වෙන්න භාවිතා කරන්න පුළුවන් නොලෙජ් එක. ඒතර පාවිච්චි කරන්නේ නැති දැනුමක්. උගන්වන එක සහ ඒක ඉගෙන ගන්න එක තේරුමක් නැති වැඩක් නූගත් මිනිස්සෙක්ටම සමාන. දැන් මම දන්න සමහර ඉංජිනේර්ස්ලා ඉන්නවා, ඉංජිනේරින් ඩිග්‍රී කරලා ජොබ් එකක් කරනවා. ජොබ් එක කරන්න ගියාම අර ඩිග්‍රී ඉගෙන ගත්තේ වයින් 100ට එකක්වත් නැහැ පාවිච්චි කරන්නේ. එතකොට ඒ ඉගෙනීමයි නූගත්කමයි දෙකම සමානයි. ඒ පාවිච්චි නොකරන දැනුමනේ. දැන් උදාහරණයක් මගේ තියෙන සියලුම දැනුම මම පාවිච්චි කරනවා ප්‍රායෝගිකව. ට්‍රේඩින් කරන පාවිච්චි කරනවා, ඉන්වෙස්ට් කරන පාවිච්චි කරනවා, බිස්නස් කරන පාවිච්චි කරනවා, සේල්ස් කරන පාවිච්චි කරනවා. ඉතින් ඒ පාවිච්චි කරන දැනුමක් කරන්න. එතකොට අන්න ඒ වගේ ප්‍රැක්ටිකල් දැනුමක් අරගෙන ඒ ප්‍රැක්ටිකලි තමන් කරන දේ. දැන් මේක අරමුණුගත අධ්‍යාපනයක් නෙමෙයිනේ තියෙන ප්‍රශ්නේ. අරමුණුගත අධ්‍යාපනයක් නෙමෙයි තියෙන්නේ. එතකොට දැන් ඔයා ඉංජිනේර කෙනෙක් වෙනවා නම් ඔයා කල්පනා කරවා මැතමැටික්ස් ඉගෙන ගන්නවා නම් මම කියන්නේ කිසිම තේරුමක් නැහැ මේ ලංකාව ඉගෙන ගන්න සිස්ටම් එකේ. එතකොට මැතමැටික්ස් ඉගෙන ගන්නවා නම් මේ මම මැත්ස් ඩිග්‍රී එකක් කරනවා, මම මැත්ස් වලට ආසයි. අමු ගොනෙක් ගවයෙක්. හරි? ඔයා මැත්ස් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ ඔය යම්කිසි ගණිත ගැටලුවක් ගන්න විසඳපු නැති. ඔයාගේ ඩ්‍රීම් එක තමයි ජීවිතේ විසඳපු නැති ගණිත ගැටලුව විසඳන එක. ආ අන්න ඒකට ගිහින් හොයන්න. හරි, ඒකට අවශ්‍ය ත්‍රිකෝණමිතිය නම් ඒක ඉගෙන ගන්න. ඒකට අවශ්‍ය අනුගලන්ද අවකලන දෙහ නම් ඒක ඉගෙන ගන්න. එහෙම නැතුව නිකන් තේරුමක් නැතුව ගවයෝ වගේ අරයත් කරනවා, මෙයත් කරනවා, මාත් මැච් කරනවා. අරයත් ඉංජිනේරුවෙක්, මෙයත් ඉංජිනේරුවෙක්, මාත් ඉංජිනේරුවෙක්. ගොන් ආතල්නේ, අමු ගවයෝනේ. එතකොට මම කියන්නේ මේ ගව සම්පතට නෙමෙයි මම මේව කියන්නේ. හරිද? දැන් ඉංජිනේරුවෙක් කෙනා නම් ඇයි? එහෙනම් ඔයා කල්පනා කරන්න. හරි, මම ගහනවා පාලමක්. මම ගහනවා මීට වඩා efficiently, මීට වඩා වියදම අඩුවෙන් මට පාලක් ගහන්න. මම ලෝකේ හොඳම ශක්තිමත්ම පාලක් ගහනවා වියදම අඩුවෙන්. ආ අන්න ඒකට මම ඉංජිනේරින් ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් මම අලුත් කාබන් එමිෂන් අඩු වෙන එන්ජින් එකක් හදනවා. ආ ඒකට මම මෙකැනිකල් ඉංජිනේරින් ඉගෙන ගන්නවා. ඒතකොට අරමුණක් ඇතුව ඉගෙන ගන්න. මේ පිස්සෝ වගේ, මීහරක් වගේ, ගවයෝ වගේ එහෙම ගන්න දැනුම තේරුමක් නැහැ. දැන් මේ රාමෝ දාලා තියෙන වීඩියෝස් වලින් වීඩියෝ 100ක් ඇතුව ඒක එක වීඩියෝ එකයි. ওই විවසායකගේ ගති ලක්ෂණ කියන වීඩියෝ එක විතරයි අද වෙනකම් ප්‍රයෝජනයක් තියෙන වීඩියෝ එකක් කරේ. තේරෙනවද? ඉතුරු වීඩියෝ සියලුම දේවල් ප්‍රයෝජනයක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් නැහැ. කාටවත් වැඩක් නැහැ. ඒක බ්‍රේන් එකට දාගත්තා කියලා ඒක වේස්ට් එකක්. ඒ බ්‍රේන් එකේ ඒක ලෝඩ් වෙලා තියෙනකින් ඒ මිනිහට තේරුමක් නැහැ. ඔහුගේ ජීවිතේට පොසිටිව් ඉම්පැක්ට් එකක් නැහැ. ඉතින් ඒක නිසා මම කියන්නේ ප්‍රයෝජනයක් තියෙන දේවල්, අරමුණුගත දේවල් ඉගෙන ගන්න. අරමුණක් නැතුව ඉගෙන ගන්න එපා. ඔයා ඉංජිනේරින් ඉගෙන ගත්තත්, මෙඩිසින් ඉගෙන ගත්තත්, ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තත්, ඔයා අරමුණක් නැතුව ඉගෙන ගන්න ඕන. හරි, දැන් ඉංජිනේරුවෙක් වෙන එක නෙමෙයි අරමුණ. දොස්තර කෙනෙක් වෙන එක නෙමෙයි අරමුණ. හරි, ඔයා දොස්තර කෙනෙක් වෙලා, ඔයා සයන්ටිස්ට් කෙනෙක් වෙලා HIV වලට මෙන්න මේ බේත හදනවා මම. හරි, මේක මෙච්චර කාලෙක මිනිස්සෙක් කරලා නේ. එහෙනම් මම ඒකට ඉගෙන ගන්න. ඒතර ඒකට අර අනවශ්‍ය දේවල් ගොඩක් ඉගෙනගෙන නැන්නේ. ඒ ફોකස් ෆීල්ඩ් එක. අනිත් එක තමන්ට ඒ දේවල් තියෙනවා තමන්ට ගියාන් පස්සේ ඉගෙන ගන්න. සමහරවිට තමන් විශ්වවිද්‍යාලේ ඉවර වෙනකම්ම කරලත් ඔය කියන බේත හදන්න. හරි, එහෙම නැත්නම් අපි කියමු කැන්සර් ට්‍රීට්මන්ට් එක. ඔය කියන කැන්සර් ට්‍රී අපි කියමු මෙලනෝමා. එහෙම නැත්නම් අපි කියමු ලියුකේමියා. ඕකට බේත හදන්න සමහර විශ්වවිද්‍යාල උගන්වන දේවල් ප්‍රමාණවත් නැහැ. හරි? එතකොට සමහරට ඔයා සෙල් ස්ටඩි කරන්න ගත්තොත් එහෙනම් ඔයා යනවා ඒකේ ලිග තියෙන ලොකුම කට්ටිය ගාවට. එතන ගිහිල්ලා ඔයා අහනවා මේ මිනිස්සුන්ගේ මොකද්ද මම ඉගෙන ගන්න ඕනේ මේකට. ඒතර එයාගෙන හරි මෙන්න මේ පැත්තෙන් ඉගෙන ගන්න. හරි. එතකොට අපි කියමු මේ ඔයා මම දන්නේ බයොලොජි. අපි කිව්වා හරි ඔයා මෙන්න මේ සෛල ගැන තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔයා අන්න එතනින් පටන් ගන්නවා. ඔයා අනවශ්‍ය මේ භෞතික විද්‍යාවේ අර විද්‍යාවේ මේක නෙමෙයි අර එතනින් පටන් ගන්න ඒක හරහා. ඒක කරගෙන යනකොට ඔයාට උන්නම් කෙමිස්ට්‍රි අන්න ඒ ටික ඉගෙන ගන්නවා. එතකොට ඒ හරමුණු ගතව ඉගෙන ගන්න. එතකොට අර අනවශ්‍ය නාස්තිය අර මං කිව්ව ඉංජිනේරුවෙක් ඉංජිනේරුව ගොඩක් කියවුන් සමන්ගේ ඉංජිනේරු දැනුමින් 100ට එකක් අත් ජොබ් එකේ පාවිච්චි කරන. ඒ වගේ අනවශ්‍ය අර 99 හැලෙනවා. ඒක තමයි කරගන්න ඕනි. මිනිස්සු efficient වෙන්න නෙවෙයි. අර වැඩක් නැති දැනුමෙන් ඔළුව පුරව ගන්න එක නතර කරලා efficient මිනිස්සු හැදෙනවා. ඒක තමයි කරගන්න ඕනි. හරිද? ඒක කරගත්තාම ඉක්මනින් අර අර අරමුණට යන්න පුළුවන්. මොකද ජීවත් වෙන්නේ අවුරුදු 70ක් විතර. මේ දින්න සමාජයේ ගෙවල් වල වුණුයි YouTube channel වල වුණුයි ඔක්කොම උන් කියන ඒවා කරන්න time එකක් නැහැ. life එක මෙහෙම පටන් ගන්න මෙහෙම ඉවර වෙනවා. ඒතර ඔය life එක ඇතුළතින් සමාජ මංගි අරමුණ ඉටු කරගන්න පට්පට් ගාලා. නෑ අනවශ්‍ය දේවල් ඉගෙන ගන්න එපා. විධිමත් අධ්‍යාපනය කියන්නේ දැනටත් විහිළුවක්. 100%ක් විහිළුවක්. ඉතින් ඒක නිසා අධ්‍යාපනය කියන්නේ ඔයා ස්වයං අධ්‍යාපනය ඇතුලේ තියෙනවා මෙන්ටර්ස්ල හොයාගන්න එක. මේ හැම දෙයක්ම තියෙනවා. හරි, ඉතින් දැන් මම කරන්නේ මම දැන් අවුරුදු 12ක් තිස්සේ ඉගෙන ගන්නේ කොටස් වෙළඳපළ.
එතරින් ගහම ආයෝජනය ක්‍රිප්ටෝ කරන්සි. අපි සිනමා ඉන්වෙස්ටින් channel එකට ගිහින් බලන්න වීඩියෝ 1000 ගණක් දාලා තියෙනවා. එතකොට මම ඒ ගත්ත දැනුම තමයි මම මේ කරන්නේ. මම ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ නැති කිසිම දැනුමක් මම ගන්නෙ නෑ උළුට. ඒක උළුට කරදරයක්. තේරෙනවද? ඒක ෂෝලොක් හෝම්ස්ගෙන් සරයක් වොට්සන් අහනවා. මොකටද මේ මේ වොට්සන් අහන මේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගැන ප්‍රශ්න. ෂෝලොක් හෝම්ස් කියන්නේ මට අදාළ නෑනේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉරවටේ කරකිනවද? පෘථිවිය පෘථිවි වටේ ඉර කරකිනවද කියන්නේ මට අදාළ නෑ. මට මෙන්න මේ පරීක්ෂණය ගැන මට මෙන්න මේ මිනිමෙරුම ගැන තොරතුරු ටිකේ මට අවශ්‍ය වෙන්නේ. ඒ විදිහට ફોકસ මිනිස්සු තමයි ජීවිතේ සාර්ථක වෙන්නේ. අරම වෙන්න පුළුවන්. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මම මැත්ස් වලට ආසයි කියලා මැත්ස් කරනවා. ගව සම්පත මම මැත්ස් වලට ආසයි කියලා මැත්ස් කරනවා. ගව සම්පත මම බයෝ වලට ආසයි කියලා දොස්තර කෙනෙක් වෙන්න හදනවා. හැබැයි මේ ගව සම්පත කවදාවත් සමාජයේ සාර්ථක වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? උහුට ફોકસ එකක් නැහැ. අරමුණක් නැහැ. ඒතර අරමුණු නැති අධ්‍යාපනය කියලා කියන්නේ ගව සම්පත තමයි.